රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මාධ්‍යේදීන්ගෙන් අපෙන් ඉටුවෙන්න ඕන යුතුකම සිදියට සලකලා තමයි මම මේ LTT එක යලි හිසෝසවන්න යන සිද්ධිය ජුනි 22 වෙනිදා තමයි ඔඩු සුඩාන් වලදී ක්ලෙම බෝම්බ සමග තත්ත්වාදීන් අත්අඩංගු ගත්තේ. ඒ අත්අඩංගු ගැනීම සම්බන්ධව සියලු තොරතුරු බුද්ධ්‍යංශ අනාවරණය කරගත් තොරතුරු සමග ත්‍රිවිධ පුවත්පති අපි මේ ආකාරයට අලුත්ම බිල්ලකට කොටියාලි නැගිටී කියලා අනාවරණය කළා. ඒ අනාවරණය කරපු සිද්ධියේදී සමස්ත තොරතුරු රටේ බුද්ධ්‍යංශ මගින් ජාතික ආරක්ෂක මණ්ඩලයටත් හමුදාපතිවරුන්ටත් පොලිස් මුලස්තන්ට වාර්තා කළ තිබුණා. අපි ඒ තොරතුරු පාදක කරගෙන මේ සියල්ල අනාවරණය කළේ ජාතික ආරක්ෂා වෙනුවෙන් ජනතාව මේක දැනුවත් විය යුතුයි. මොකද LTT එක යලි නැගිටිනවා නම් ජනතාව තමයි අවදියෙන් ඉන්න ඕනේ. අපි අපේ යුතුකම තමයි ඉටු කරේ. ඒ ඉටු කරපු යුතුකම වෙනුවෙන් අද මට එන්න කියලා තියෙනවා තස්ත්‍රාදේ වැළැක්වීමේ පනත යටතේ කරන විමර්ශනයකට ප්‍රකාශයක් ගන්න කියලා. ඉතින් මේකෙදි අපි දන්නේ අපෙන් ප්‍රකාශ ගන්න කියලා මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අපි ලියන එක නවත්තන්නද කියලා. මොකද අපිට ඕනේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් රට එන අභියෝගවලදී මාධ්‍යයෙන් ඉදියේ නොබියව මේක රටට එලි කරන්න. ඉතින් මේකෙදි අපිට මොන බලපෑම් කරත් අපෙන් ප්‍රශ්න කරලා මනා කරන්න ලෑස්ති උනත් රට වෙනුවෙන් කරන්න ඕනේ අභියෝගයේ බාර අරගෙන මාධ්‍යයෙන් විදිහට අපි කරන්න පුළුවන් උපරිම යුතුකම ඉස්සරහට තිටු කරනවා. මොන බාධකයක්වත් අපි ජාතික ආරක්ෂාව වෙනුවෙන් කරන්න පුළුවන් ඕනම දෙයක් පෑනින් කරලා අපි පෙන්වනවා.